මහාවංශ සඳහන් වෙලා තියෙන විදිහට බුදුහාමුදුරුවෝ පිරිනිවන් මංචකයේදී තමන් වහන්සේගේ ශාසනය මතු පවතින්නේ ශ්‍රී ලංකාවේ බව දේශනා කළාලු. මේ කතාව ත්‍රිපිටකයේන කතාවක් නොවන හින්දා ගොඩක් අය පිළිගන්නේ නැහැ. නමුත් කලාපයේ ඉතිහාසයක බලද්දී මේ කතාව බුදුහාමුදුරුවෝ දේශනා කළා හෝ නැතත් ඒ කතාව ඇත්තක් නැත්තෙමයි කියන්න බැහැ. අපි බැලුවොතින් බුදුහාමුදුරුවෝ වැඩවාසය කරපු ඉන්දියාවෙන් බුද්ධාගම සියවස් කීපයකින් පස්සේ අතු ගෑවිලාම ගියා. නමුත් අපේ රටේ අවුරුදු 2500කට වඩා අධික කාලයක් බුද්ධාගම සුරක්ෂිතව පවතිනවා. බුද්ධාගම ඉන්දියාවෙන් අතුරුදහන් වෙලා යන්න හේතු කීපයක්ම බලපෑවා. ඒකට හේතුවක් වුණේ හින්දු ආගමේ බලපෑම. ඊට අමතරව ඊළඟ කාරණාව වුණේ මුස්ලිම් ආක්‍රමණ. මේ මුස්ලිම් ආක්‍රමණ හින්දා සියලුම බෞද්ධ සිද්ධස්ථාන වගේම නාලන්දා වගේ විශ්ව කීර්තියට පත් වුණු බෞද්ධ විශ්වවිද්‍යාල සියල්ලම පාහේ විනාශයට පත් වුණා. ඉන්දියාව වගේම ඒ අවට තිබුණු පැරණි බෞද්ධ රටවල් සියල්ලෙන්ම පාහේ බුද්ධාගම අතුරුදහන් වෙලා ඒ රටවල් ඉස්ලාම් රටවල් බවට පත් වුණා. ඉන්දියාවේ වුණත් අද වෙනකොට හින්දු බහුතරයට පස්සේ වැඩිපුරම ඉන්නේ මුස්ලිම් ජනතාව. මේ හින්දා අපි හිතුවා අද වෙනකොට ඉස්ලාම් ආගම වැළඳගෙන තියෙන බෞද්ධ රටවල් කීපයක් ගැන ඔයාලට අරන් එන්න. ඉතින් මුලින්ම මතක් කරන්නම්, ඔබ තාමත් අපේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙවැනිම වීඩියෝස් ඉක්මනින්ම ඔබ වෙතට ගෙන්වා ගැනීමට බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවනම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මම මුලින්ම කියන්නේ ඉන්දුනීසියාව ගැන. ලෝකේ විශාලතම මුස්ලිම් රාජ්‍ය මොකක්ද කියලා ඔයාගෙන් අහුවතින් ඔයා මොකද්ද දෙන උත්තරේ? සමහර විට සෞදි අරාබිය කියයි නේද? හැබැයි ඒ උත්තරේ වැරදි. ලෝකේ ලොකුම මුස්ලිම් රාජ්‍ය වෙන්නේ ඉන්දුනීසියාව. ඒ වගේම ලෝකෙ පිහිටි විශාලම බෞද්ධ විහාර සංකීර්ණයක් පිහිටලා තියෙන්නේ කොහෙද කියලා ඔයාට අදහසක් තියෙනවද? උත්තරේ වෙන්නේ බොරොබුදුර්. මේ විහාර සංකීර්ණය පිහිටලා තියෙන්නේ ඉන්දුනීසියාවෙමයි කියලා කිව්වොතින් සමහර විට ඔයාට පුදුම හිතෙයි. ඒත් ඒක තමයි ඇත්ත. ඒ වගේම ඉන්දුනීසියානු රජය සහ ජනතාව මේ විහාර සංකීර්ණයේ ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. මොකද බොරොබුදුර් කියන්නේ ඒ රටේ පිහිටි ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක්. 12 සියවස දක්වාම ඉන්දුනීසියානු දූපත්වල ප්‍රධාන ආගම බවට පත්වෙන්නේ හින්දු ආගම සහ බුද්ධාගම. ජාවා, සුමාත්‍රා වැනි දූපත්වල තාමත් විවිධ විහාර ආරාමවල නටබුන් හමු වෙනවා. නමුත් වෙළඳාම සමග මුස්ලිම් ආගම පැමිණීමත් එක්ක අනෙකුත් ආගම්වල පරිහානිය සිද්ධ වෙලා තියෙනවා. මීළඟට කියන්නේ මාලදිවයින ගැන. දිවෙහි රාජ්‍ය විදියටත් ස්වදේශිකයින් හඳුන්න ගන්න මාලදිවයින අද වෙනකොට ඉස්ලාම් රාජ්‍යයක් විදියට ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන තිබ්බත් පැරණි බෞද්ධ රාජ්‍යයක්. බොහෝ දෙනා විශ්වාස කරන විදියට මාලදිවයින ජනාවාස කරන්නේ ලංකාවෙන් ගියපු පිරිස්. මාලදිවයිනේ භාෂාව වුණු දිවෙහි භාෂාව සිංහල භාෂාවට බොහෝ සෙයින් සමානකම් දක්වනවා. දූපත් විශාල සංඛ්‍යාවකින් සමන්විත මාලදිවයිනේ සෑම දූපතකම අතීතයේදී විහාර රාම ගොඩනැගිලා තිබුණා. නමුත් මාලදිවයිනේ රජ කළපු රජු ඉස්ලාම් ආගම වැළඳ ගැනීමත් එක්ක අනෙකුත් ජනතාවටත් ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට බල කළා. ඊට විරුද්ධ වුණු භික්ෂූන් වහන්සේ සහ ගිහි පිරිස ඝාතනය කරමින් විහාර රාම මුස්ලිම් පල්ලි බවට පත් කළා. අද වුණත් මාලදිවයිනේ ඇතැම් දූපත්වල කැණීම් කරද්දී බෞද්ධ පුරාවස්තු හමු වෙනවා. මීළඟට කියන්නේ පාකිස්තානය. ගොඩක් ජාතක කතාවල අපමහා බෝසතාණන් වහන්සේ තක්ෂලා නුවර දිසාපාමොක් නම් පඬිවරයාගෙන් ඉගෙන ගත්තා කියලා සඳහන් වෙනවා. ඒ වගේම සමහර බණ කතාවල අප්සරාවන් බඳු කාන්තාවන් වාසය කරපු මදුරට සාගල නුවර ගැනත් සඳහන් වෙනවා. මේ තක්ෂණා නුවරත් සාගල නුවරත් දැන් පිහිටලා තියෙන්නේ පාකිස්තානයේ. ඒ තක්ෂලාව
තැක්සිලා නමිනුත් සාගල නුවර සියල්කෝට් නමිනුත් ඉන්දියාව හිටපු අවසාන බලවත් බෞද්ධ රාජවංශය වුණු කුෂාණ රාජවංශයේ අගනුවර වුණු පුරුෂපුරය වර්තමානයේදී පේෂවර් නමිනුත් පිහිටලා තියෙන්නේ පාකිස්තානය තුළ. ඉන්දියාවට උතුරු දිගින් එල්ල වුණු මුස්ලිම් ආක්‍රමණවලදී මුලින්ම තර්ජනයට ලක්ුණේ වර්තමාන පාකිස්තානයේ පිහිටලා තිබුණු ප්‍රදේශය. ඒ හින්දා ඉස්ලාම් ආගම ඒ ප්‍රදේශවල මුල් බැසගෙන ගියා. ඒ වගේම පැරණි බෞද්ධ සිද්ධස්ථාන සියල්ලම පාහේ පරිහානියට පත් වුණා. මීළඟට කියන්නේ බංගලාදේශ ගැන. නාලන්දා විශ්වවිද්‍යාලය වගේම ඒ කාලේ පැවතුණු ප්‍රබල බෞද්ධ විශ්වවිද්‍යාල තුනක් වුණේ සෝමපුර, ජගත්තලා සහ වික්‍රමපුර විශ්වවිද්‍යාල. මේ විශ්වවිද්‍යාල තුනම පිහිටලා තියෙන්නේ වර්තමාන බංගලාදේශයේ. අද වෙනකොට බංගලාදේශය සම්පූර්ණයෙන්ම වගේ ඉස්ලාම් රටක්. නමුත් අද බව බංගලාදේශයේ අතිශය සුළුතරයක් බෞද්ධයින් ජීවත් වෙනවා. විශේෂයෙන්ම චිතගොන් ප්‍රදේශයේ වරින් වර ඔවුන් ඉලක්ක කරගනිමින් බංගලාදේශවාසියන් ප්‍රචණ්ඩත්වය මුදා හරිනවා. මීට අවුරුදු කීපයකට පෙර චිතගොන් ප්‍රදේශයේ බෞද්ධ විහාර රාම රාශියක් විනාශ කළා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය ඒ විහාර රාම නැවතත් ගොඩනගා ගන්න අවශ්‍ය මූල්‍යාධාර ලබා දුන්නා. ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා මෙරටට වැඩම කරන බංගලාදේශ භික්ෂූන් අපේ රටේ පිරිවෙන්වල සුලභ දර්ශනයක්. මීළඟට කියන්නේ අෆ්ගනිස්තානය ගැන. බාමියන් බුදු පිළිම සහ අෆ්ගනිස්තානය කියන වචන දෙක එකිනෙකින් වෙන් කරන්න බැරි වචන දෙකක්. තලේබාන් ත්‍රස්තවාදීන් විසින් මුළුමහත් ලෝකෙම විරෝධය මැද්දේ මේ සුවිශාල බුදු පිළිම දෙක පුපුරවා හැරියා. ඒ මගින් උත්සාහ කළේ පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීමටත් වැඩිය අෆ්ගනිස්තානයේ පැරණි බෞද්ධ උරුමය විනාශ කරන්න. නමුත් ඉතා මෑතකදී පවා තීනිදියක් සඳහා කැණීම් කරද්දී පැරණි බෞද්ධ විහාරයක නටබුන් හමු වුණා. දැන් චීනාධාර යටතේ එම විහාරය වෙනත් තැනක ප්‍රතිස්ථාප. මීළඟට කියන්නේ ඉරානය ගැන. ඉරානය තුළ බුද්ධාගම නැතිවෙන්නේ අමුතුම ආකාරයකට. පර්සියාව විදියට අතීතයේදී හැඳින්වුණු ඉරානය ප්‍රධානම ආගම බවට අතීතයේදී පත්වෙන්නේ සරශත කියන ආගම. මේ ආගමේ බලධාරීන් බුද්ධාගම ඇදහීම පර්සියානුවන්ට තහනම් කරනවා. මේ වගේ බලපෑම් මැද්දේ වුණත් බුද්ධාගම රැකෙනවා. නමුත් ඉරානයට මුස්ලිම් ආක්‍රමණ එල්ලවීමත් එක්ක තවදුරටත් බුද්ධාගමට සටන් කිරීමේ හැකියාවක් නැති වෙනවා. බුද්ධාගම ප්‍රචාරය කිරීම භික්ෂූන් වහන්සේලාට තහනම් කරනු ලබන අතර උන්වහන්සේලව වෙනත් රටවල් වලට පිටුවහල් කරන්න සිද්ධ කරනවා. අවසාන වශයෙන් කියන්නේ උස්බෙකිස්තානය ගැන. උස්බෙකිස්තානය මධ්‍යම ආසියාව පිහිටි මුස්ලිම් රාජ්‍යයක්. ඒ රට වගේම ඒ රටේ අසල්වැසි රටවල් වන කසකස්තානය, කිර්ගිස්තානය, තුර්කිස්තානය, තජිකිස්තානය කියන රටවල් අතීතයේදී මහායාන බෞද්ධ රටවල්. චීනයේ සිට සේද මාවත හරහා පැමිණි භික්ෂූන් වහන්සේලාත් ඉන්දියාව ඉඳලා දකුණු දිගින් පැමිණි බෞද්ධ ධර්ම දූතයනුත් මගින් මේ රටවල් පිහිටි ප්‍රදේශ කසාවතින් බබලීමට පත් කරනු ලැබුවා. නමුත් කලාපයේ අනිකුත් රටවල් වලට වුණා වගේම මොංගෝලියානු සහ අරාබි ආක්‍රමණත් එක්ක මේ රටවල් බෞද්ධාගම අතුගෑවිලා ගියා. නමුත් අද වෙද්දී වුණත් මේ රටවල 100%කට වඩා අඩු බෞද්ධ ජනගහනයක් ජීවත් වෙනවා. ඒ වගේම මේ රටවල් සියල්ලගෙම පාහේ බෞද්ධ විහාර රාමවල නටබුන් විසිරිලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුවෙමු.